వాక్నెత్త సదమగేందా అందురమ పురుదుకే నా సొందురుమ పారకి యాదున్నా ధరువంసక తెమి తెమి మమ జీవితే ఉవా సదహటే వికియా తరు అందురగిలి నియునా ఉహులా గన్న బెరివు మగే దేసే కదులు అహులా విసికరతే దున్న అసరల్ పరిసమిన్ ఇందువక్ నేర్ సంసార పురుదు కిసిదా నవతిన్న మేలు భంగాన నుమమం మెచ్చర కల్ ఉరేవిది අපි එහෙනම් දැන් සමුගමුනේ දැන් සෑහෙන්න වෙලාවකුත් ගියා දැන් තව ටිකින් එළියත් වැටෙනවා අනේ බම් මඩලා නිදිමතයි බම් මම බැලුවේ මේ ස්ටෝප් එක හරි නිදාගලා යන්න ඒ මේ ලැජ්ජ නොකර නෑ ඊට බම්බම් මොනවද කරන්නේ මේ උඹට පිස්සුද නංගිත් ඉන්නවනේ මම උඹවයි නංගිවයි ගිහිල්ලා ගෙදරින් ඇරලවන්න උඹ ස්ටෝප් එක නිදාගන්න ඕනේ නෑ බම් මෙන්න මේ ඉඳපන් ඉන්නවනะ ඉතින් ආයි අන්න යාළු යකෝ අන්න යාළු ජෙගා බලපන් ඒ ජෙගා මොනවද කියන්නේ උඹ ఆంటీ ఓ ఇది మట కియన్న తీయన్నే పార్టీకట ఓగలన్ సహభాగి ఉనాట గుడాక్ స్తుతి ఏ వగేమ చూటి దువ మట దేయక్ వాట కియన్న తీయనవా అయ్యర్ తమై కాటత్ కలిన్ ఓగే బర్త్డే కి మతక్ కొని ఏ మతక్ వేలా ఏయా తమై మే హమ దేయక్ మ ఆర్గనైజ్ కరే ఓగే యాలువంట එයාගේ යාළුවන්ට මේ ඔක්කොටම ඉන්න කියලා කෑම ඔක්කොම ලෑස්ති කරලා අනුහස අයව යවලා ඔයාව කොයි හරි එක්ක යන්න කියලා රවට්ටලා එකක් කරේ ඔයාගේ අයියා තමයි ඒ වගේම තමයි පුතේ ඔයා හැමදාම මතක තියාගන්න ඕනේ තාත්තා නැති වෙච්ච දවසේ ඉඳලා ඔයගයි ඔයගෙන ගොඩක් වද වෙනවා. එයා කතා කරනවා. එයා කල්පනා කරනවා. මන් නැති දවසක වුණත් ඔය දෙන්න සතුටින් ඉන්නව දකින්න තමයි මගේ තාත්තගේ ප්‍රාර්ථනාව උනේ. අයියව තාත්ත කෙනෙක් වගේ බලා ගන්න දුවේ. එයා වට ගොඩාක් ආදරේ. මේ මං වට ආදරේ මොඩේ. මට ඉතින්නේ මිනිහව චන්දිල්ලන්ටත් දාන්න පුළුවන් වගේ. ලක් එකට කොල්ල ඇග්‍රීමෙන්ට අවුල් වෙන්නේ නැතුව එන්න වැඩේ කරා.
මිනිහට පරිසරය වෙනුවෙන් මිනිහටින් අයිතියක් තියෙනවද? හරි මං ගන්න. ඕකේ බයි. දසනායක ඇවිල්ලා? ඔව් මේ මම මේ යන්නත් කියලා හැදුවේ. මගේ මේ වාහනේ හුලන් ගියානේ. එහෙමද? හරි හරි කෝච්, මේ බොසාගේ වැදගත් කාලය නාස්ති නොකර අර වැඩේ කියලා දාන්නකෝ. මොකරන්නේ දැන්? එතකොට මොනවද රොෂන් මේ කරන්නේ? මොකද මේ නටන නාඩගම? උද්ඝෝෂණ තියතිය ඇයි නිවුස් වලට දැක්කේ නැද්ද? දැක්කා. මේක ටීම් එකට හොඳයිද? නෑ, අවුලක් නෑ. එහෙම පුළුවන් දුන්න එහෙම කරන්න. නැති එහෙම තහනමක් නෑනේ. එහෙම නෙවෙයිනේ. දැන් ඇග්‍රීමන්ට් සයින් කරනකොට ප්‍රෙස් එකට යනවා නම් අප්‍රූවල් එකක් ගන්න ඕනේ. ඒ ක්‍රිකට් සම්බන්ධ ප්‍රෙස් එකක් නරන්න ජී. ඒ කියන්නේ මේවට එහෙම නෑ. නෑ දැන් මෙහෙම හිතන්නකෝ. ඔය ටීම් එකේ ළමයෙක්ගේ අම්මා කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි නැති වුණොත් ඒ කියන්නේ ප්‍රෙස් ආටිකල් එකක් වොයිස් කට් එකක් දෙන එකේ ප්‍රශ්නයක් නැහැ නේ. මේක එහෙම එකක් නෙවෙයිනේ. රංජීව මේක ඇවිල්ලා එයා ජීවත් වෙන ප්‍රදේශයේ ලොකු ප්‍රශ්නයක් ගැන කතා කරේ. දැන් කමක් නැද්ද? ලයනල් රොෂාන් ජීවත් වෙන්නේ මේ පැත්තේනේ. එතකොට මේ පැත්තේ තියෙන ප්‍රශ්න වලට එයා උදව් කරන්න ඕනේ. ඒ මිනිසුත් එක්ක ජීවත් වෙන්න එපා එයා. හරි හරි ඉතින්. හැබැයි ඉතින් එයා කරන කියන දේවල් වලට මේ අවුලක් නැද්ද? අවුලක් නැහැ. හොඳ නාමයක් ආවේ. මොකද? ටීම් එකට. අයියේ රණජීව ලයන මේ ටීම් එක පෙරදිලා ඉන්න වෙලාවේ මේ නෝන්ඩි දාන්න ඉන්න මිනිස්සුන්ට මේ ප්ලේයර්ස්ලා ගැන පොඩි ගෞරවයක් සැලකිල්ලක් දක්වන්න හිතෙනවානේ. ඒකම ඉතින් මේ ලොකු දෙයක්නේ මේ රෙදි ගැලවිලා ඉන්න වෙලාවේ. ඒ කියන්නේ දැන් රොෂාන් මාර වැඩක් නේ කිරුලි? ඔව් මාර වැඩක්. ආයි නංගි. ආයි කොහෙද යන්නේ? අම්මේ අම්මට සාරි වගේයක් ගන්න කියලා shopping යන්න. මෙයා හරිම ලස්සනයි. අනේ නිකන් ඉන්න. ඔය ඇඳුමට ඔයා හරිම ලස්සනයි. මේක නිකන්ම නිකන් ඇඳුමක් නේ. හැබැයි ඉතින් මම දැකලා නැහැනේ ඔයා මේ මැදගෙන. මට ඉතින් ඔයාව හම්බෙන්නේ ground එකේදීනේ. ඔයා හිතුවද මං ගෙදරටත් බොටමයි ටී-ෂර්ට් එක ඇඳන් ඉන්නේ කියලා? මං ඉතින් ගෑල්ලා මේකනේ. ඒක නම් ඇත්ත. මේ අපි කොහෙරි මොනාරි බොන්න යමු? මොකට? ගිහිල්ලා කතා කර කර ඉන්න. කොහෙටද? අපි කොහෙරි යමු. හොයාගෙන යමු. අනේ අනේ වාට පිස්සු ජීකන් අයියේ. මටත් පිස්සු තමයි. යව් ජාත්‍යන්තර ළමා රෝග විශේෂඥයින් විසින් සානිකව තහවුරු කළ ටයර්ස් බේබි. ඇයි මොකද බලන්නේ? අලුත් මැලමින් ක්‍රීම් ක්‍රැකරක් කෑවද? සැලස් ඩිවයින් හෙවන්ලි ප්ලෙෂර් in every bite. මොකද අනුවස්?
අසනීපයක්ද? ලුයත් වග මඩල මත. යාම ඇවිල්ල ඉන්නේ. Good morning, Mike. Good morning, good morning. ගමේ ඉඳන් ආවා. දැන් අපිට මොනවද ගෙනාවේ? අඩුම ගානේ වැලියාත කිරියක්වත් ගෙනාවද? පිස්සුදානේ. එහෙනම් වතකටු ටිකක්. මොකටද ඒ වගේ එන්නේ? අඩුම ගානේ උග්ගහක් හරි කපන් එන්න ඉබේ. මොකද අනුහස්? ඊයේ පාටියට ගියානේ. සමාධිගේ පාඩියකටද? ඒකයි මේ. ආන්නේ බාබන් ඔළුව රිදෙනවා. අයිසි දුනද? ඔළුව රිදෙනවා. බොණ්ඩ ඇති වෙනවා. පිස්සු එහෙම මොනවද විකාර? නෑ නෑ. දැන් ඉතින් කොහමවත් ඉන්නේ ඉස්සරහට පණුවස් නෙවෙයිනේ. නේදමයි. අනේද කියන්නේ. ඉව්වේ නෑ මං. බිව්වේ නෑනේ. නෑව. කට ගාල ළඟ ළඟ නැව්ව නැවිල්ලක් ආයෙ දැක්කනම් පිස්සු හැදෙනවා. ඔය කියන්නේ බාබෙන් බොරු කියන්නේ. බිව්වේ නෑ. එතකොට සමාධිලගේ මල් වැට අස්සේ ඉඳගෙන අර සමන් පිච්ච පොහොට්ටු බයිට් එකට කකා උඹලා බිව්වේ නැත්තම් එතන මොකද කරේ? ඔන්න තේරෙනවනේ මම බොරු කියන්නේ කියලා. ඇත්ත කියන්නේ මං. හරි හරි. අපි දන්නවා. කිව්වම් පිළිගන්නක සමාධි මං බිව්වේ නෑනේ. සමාධි? සමාධි නෙවෙයි මිනියෝ. මම ලිහිණි. තාම වැරදි මයි. අප්පට සිරි. මොකද්ද බං ඒ කියවිච්ච නම? නෑ ඉතින්. හිතේ එක නමක් තියාගෙන ඉන්නකොට කොහොමත් ඒ නමම තමයි කියවෙන්නේ. නේද මයි? ඒකත්. මොකද්ද බං ඒ උනේ? ඔන්න බලපන් හිටයිද අමීෂන්ට විතරක් නෙමේ. උදීනිය අම්මට විතරක් නෙමේ. ඔබ මටත් කතා කරන්න සමාදි කියලා. අප්පලෙන් ජබි යන්න. ජබියා? බාදත් බිව්වේ නෑනේ. වතුර. මොකද අවුලක් වුණා? නෑ. මොකුත් අවුලක් වුණේ නෑ. ඔබ නිදාගනින්කෝ. දැන් ඉතින් අදත් මගේ මූණ දිහා බලන් ඉන්න එපා. ඉතින් බලන් ඉන්න වෙනවනේ. මොකද්ද අයියේ? ඉතින් ඔයා එච්චරක් ලස්සනයි. අනේ අයියෝ හැමදාම වාව ලැජ්ජ කරනවා. ඉතින් ඔයා එදා තමිල් කෙල්ලෙක් වගේ. අද සිංහල කෙල්ලෙක් වගේ. හරි. එදාද ලස්සන අදද ලස්සන කියන්න. ඇත්තම කිව්වා. අද එදත් ඕකමනේ කිව්වේ. ඔව් ඉතින්. එදත් ලස්සනයි. හැබැයි අද ගොඩාක් ලස්සනයි. ඔයා අනිතින් කියන්නේ. ඒක නෙමෙයි. අද මේ කොහෙද යන්නේ? අද යනවා බඩු වගේක් ගන්න. ඒ කියන්නේ නේල් පොලිෂ්, ලිප්ස්ටික්, ෂැම්පු ඒ වගේ ගන්නද? ඔයා හදන්න දේවල්. ඇයි ඉතින්? අපේ නම් කිත් එහෙමනේ. ඔයාට නංග කෙනෙක් ඉන්නවද? Yes. වයස? ඔයාගේ වයස වගේ ඇති. ඔව් කොහමද මගේ වයස දාන්නේ? 23 නේ. දෙයියේ නේ. ඇයි? ඔව් කොහමද හරියටම කිව්වේ? හිතලා කිව්වේ. අනේ ඔයාගේ නංගිටත් 23 යිද? එයා එනවද මැච් එහෙම බලන්න? එයාගේ යාළුවෝ ටිකක් ඉන්න. එයාලා එන්න කිව්වම එනවා. ඇවිල්ලා බලනවා. ඔයා දන්නවද? එයාට දන්නේ නැහැ ඕවර් එකකට බෝල කීයක් තියෙනවද කියලා. අයියෝ. ඔයා කියලා දෙන්න එපා යන්නේ. එයා ආස නැහැ. ඉතින් ළඟදී තමයි එයා දන්නේ බෝලේ විකට් එකට වැදුනම විතරක් නෙමෙයි අවුට් වෙන්නේ කියලා. මොකක්?
අයියෝ අයියෝ ඌව දන්නවා නම් ඔය පත්තරකාරයෝ මට මඩ ගහනවා. මෙයාගේ හිනාව හරි ලස්සන. ඔන්න ඉතින් අදත් පටන් ගත්තා. ඉතින් මං ඇත්තනේ කිව්වේ. හරි මොනාරි බොම්. බරලත් ගණකාධිකාරවරයෙකු ලෙස සාර්ථක වෘත්තියක් අරබන්න සීඒ ශ්‍රී ලංකා අදම ලියාපදිංචි වන්න. කැලින් මිලියනපති සෑම දිනකම ලක්ෂපති සෑම මාසයකම මිලියනපති කැලින් හිස් ඇසුරුම් පත් තුනක් අංක 213-7 වැරල්ලගම ලිපිනයට ඇවීමයි. වාරිකේ හයිබ්‍රිඩ් කරලා කන්ට්‍රෝල් එක අතට ගන්න දැන්ම LB ලීසිං එකට කෝල් කරන්න. අම්මා මංගිහින් එන්න දම්මේ ලස්සන ගවුමක්. මේක මේ හේක්කෙනට කියන මස්ස ගත්තේ. දැන් ලස්සන ලස්සන වෙදි තියෙනවානේ. ඇයි අම්මලෑ කල් තිබ්බ නැන්ත? තිබ්බ තිබ නැතුව නෙවෙයි. ඉස්සර පොළොවලට ගිහිල්ලා අපි චීත්ත ගන්නවා. එවැයි ගවුමහ ගන්නවා. නැත්තං ඉතින් මහපූ රෙදි හැට්ට අරන් අදිනවා. අප්පෝ අම්මේ දැන්නම් ඇඳුම් තියෙනවා. මේ තෝරගන්න තමවරු තරන්නේ. හාඩී අක්කා කොහොමද නංගි? ඔන්න අදත් මම උදෙන්ම ආවා හවස් වෙලා යන්න බලාගෙන. ෂෝක්නේ අම්මේ මං ගිහින් එන්නද? බුදු සරණයි. මං ගිහින් එන්නම් ආන්ටි. හොඳයි බුදු සරණයි. කවුද උදේ නෙමේ? මෙයා ලිහිනි. අපේ අනුහස්ගේ ඉස්කෝල යන කාලේ යාළුවෙක්. ටීච කෙනෙක්. කොළඹ මොන හරි වැඩකට ආවම මෙහෙ තමයි නවතින්නේ. මේ රොෂාන්ගේ අම්මා. සමාධිගේ අම්මා. සමාධිව කොහොමද දන්නේ? දන්නවා ආන්ටි. මෙහෙදී හම්බෙනවා. මම යන්නේ නම් මෙහෙ හරි. හොඳයි. එයා නිතරම මෙහෙ එනවද? අනේ නෑ. ඔය කොළඹ මොකක් හරි වැඩක් තිබ්බොත් එනවා. ඊයේ රෑහේ පාටිනේ. ඔව්. මම මේ ආවෙම ඔයාට කේක් දෙන්න. මට? Thank you. ඉතින් පාටි එකක් නම් තිබුණා. හැබැයි ඉතින් එහෙම වැඩි කාටවත් ඉන්වයිට් කරේ නැහැ. ඔක්කොම ආවේ දුවගේ පුතාගේ යන් ක්‍රවුඩ් එක දන්නේ නැද්ද ඉතින්? මාව මතක් වෙච්ච එකමද? සමාධි අම්මට අම්මට කියලා මේක විශේෂයෙන් අරන් තිබ්බා. මේ ඔයාට එයා කතා කරන්නේ අම්මා කියලා නේද? ඔව්නේ. මටත් ඉතින් තුවල නෑනේ. සමාධි හැම කියද්දී මට හරියට දැනෙනවා. ගෑනු ළමයි නැති එකමයි හොඳ. ඇයි? ගිනි බෝම්බනේ. අනේ එහෙම කියන්න එපා. එන්න පාඩි වෙන්න. පාඩි වෙන්නකෝ. මං තේකක් හදන්න. නෑන් ග්‍රෝ එච්චෙමු. Horizon Campus 2024 intake. Register now. toy එක වත්ත වටේම එකන් ගියට පස්සේ toy මට බඳින්න කියන්නේ. අනික දැන් මොනව වෙලා ඇද්ද? අමුසේ මොනව කරලා ඇද්ද දන්නේ නැරේ. ආරාධනා ඔය දැසින් නිපා